අද මැතිවරණ කොමසාරිස්තුමා හමු වෙලා අපි විශේෂ පැමිණිල්ලක් ලබා දුන්නා. මේ ජනාධිපතිවරණය ප්‍රකාශයටපත් වුණාට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් ක්‍රියාකලාප පැහැදිලිවම මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමක් බව. එකක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගියදා අමාත්‍යාංශයේ නිලධාරීන් 100කට ආසන්න ප්‍රමාණයක් අභ්‍යන්තර ස්ථානමාරු කරමින් එය අගෝස්තු මාසේ පළවෙනි දින තමයි ක්‍රියාත්මක වන විදිහට මේ ලේඛන සකස් කළ තිබෙන්නේ. ඒතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ පහුගිය කාල මුළුල්ලේ අවුරුදු 4කට වඩා සේවා කාලයක් තිබිච්ච නිලධාරීන් නියමිත ක්‍රමවේද යටතේ ස්ථානමාරු කරන්න කියලා තිබියදී ස්ථානමාරු රෝහල් ගණනාවක විවෘත කිරීමේ කටයුතු සමහර ශික්ෂණ රෝහල් ජාතික රෝහල් බවට පත් කරන්න සමහර රෝහල් වල ප්‍රතිසංස්කරණය කරන ලද වාට්ටු දේශපාලකී ලවා විවෘත කරවන්න ඒ වගේම තමයි අමාත්‍යාංශය තුල ඒ අදාළ බෙදා හැරීම් කටයුතුවලදී ශල්‍ය උපකරණ ජෛව විද්‍යා උපකරණ ආදිය පවා රෝහල් වලට ගෙනහිල්ලා බෙදා දීමේ කටයුතු මේ ජනාධිපති කාල සීමාවෙන් සිදු වෙනවා නම් ඒ සඳහා කිසිදු ආකාරයකින් දේශපාලකින් සම්බන්ධ කර නොගතිය යුතු බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ මැතිවරණ කොමසාරිස්තුමා හරහා සෞඛ්‍ය ලේකම්වරයාව දැනුවත් කරන ලෙස අපි ඉල්ලීමක් කළා. ඒ වගේම තමයි සෞඛ්‍ය සේවාවේ සක්‍රීය ලෙස සම්බන්ධ වන වෘත්තීය සමිති නායකයින් කොළඹ අවට ප්‍රදේශවල ස්ථානමාරු කරන්නට ඇබෑරුතු පවතිද්දී ඔවුන් එකවර කොළඹින් පරිබාහිර ප්‍රදේශවල ස්ථානමාරු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කරමින් යන බවට ලද තොරතුරු සම්බන්ධයෙන් අපි මැතිවරණ කොමසාරිස්තුමාව දැනුවත් කළා. ඒතර අපි විශ්වාස කරන ලබන අඟහරුවාදා අමාත්‍යාංශ ලේකම්වරුන් සමග මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පවත්වන සාකච්ඡාවේදී මේ සියලු කරුණු සම්බන්ධව අවධානය යොමු කරලා බාහිර සහ අභ්‍යන්තර ස්ථානමාරු අත්හිටුවන්න සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති නායකින්ව මේ වගේ දුරස්ථ ප්‍රදේශවල ස්ථානමාරු කිරීම අත්හිටුවන්න මේ කාල සීමාව තුළදී රෝහල් වැඩි දියුණු කරනවා නම් ඒවා විවෘත කිරීම කටයුතු සඳහා කිසිදු ලෙස කිව්වා දේශපාලකින්ව සම්බන්ධ කර නොගන්නා ලෙසත් ඒ වගේම තමයි උපකරණ ශල්‍ය උපකරණ ප්‍රධාන ආදිය බෙදා දීමේ කටයුතු සිදු වෙනවා නම් ඒ සඳහා අමාත්‍යාංශයේ රාජ්‍ය නිලධාරීන් පමණක් සම්බන්ධ කර ගන්නා ලෙස කුමන ආකාරයකින්වත් රටේ දේශපාලකීන් මැතිවරණ ඉදිරිපත් වෙලා ඉන්න මැතිවරණ අපේක්ෂකීන් මේ සෞඛ්‍ය පද්ධතියේ ප්‍රවර්ධන කටයුතු සඳහා මේ මැතිවරණ කාල සීමාවද සම්බන්ධ කර නොගන්නා ලෙසට සෞඛ්‍ය ලේකම්වරට උපදෙස් ලබා දෙන ලෙස අපි ඒ අදාළ සංදේශය මැතිවරණ මහලේකම් කාර්යාලයේ කොමසාරිස්තුමන් පෞද්ගලිකව හැමලා බාර දුන්නා. එතුමා ඉතාමත් යහපත් රාජ්‍ය සේවයක් වෙනුවෙන් මැතිවරණ නීති රීති අඛණ්ඩව ආරක්ෂා කරන්නත් අභිභාවින් කටයුතු කරන අමාත්‍යාංශ නිලධාරීන් සම්බන්ධව ගතිතු පියවර සම්බන්ධයෙන් කටයුතු කරන බවත් අප දැනුවත් කළා. අපි විශ්වාස කරනවා මැතිවරණ මහලේකම් කාර්යාලයේ මේ රටේ පොදු මහ ජනතාව වෙනුවෙන් මේ රාජ්‍ය සම්පත් අවභාවිතාව නතර කළා මහ ජනතාවට සාධාරණ හා ස්වාධීන තීරණයක් ගන්න පුළුවන් අවකාශය ඉදිරි කාලයේදී සම්පාදනය කරයි කියලා.